මගේ කලින් වීඩියෝ එකේ මම ඔයාලට පොරොන්දු වුණා කෙරටින් සත්කාරය ගැන වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. කලින් මම කරේ රීබෝන්ඩින් එකක් කරන දේ ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් අද මම ඔයාලට කෙරටින් එකක් කරන විදිහ අරගෙන එනවා. මතක තියාගන්න ඕන දෙයක් තමයි මම මේවා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නේ. ඔයාලා කොහේරි සලෝන් එකකට ගිහලා ට්‍රීට්මන්ට් එකක් කරගනිද්දී දැනගන්න ඕන නිසා මිසක් මේවා ඔයාලා ගෙදරදී ට්‍රයි කරන්න බෑ. මොකද මම මේ ස්ටෙප් ටික කිව්වට මේක ඇතුළේ ලොකු කෙමිස්ට්‍රි එකක් තියෙනවා. ඒ ටයිමින් ගැන ප්‍රොසෙස් එක ගැන ලොකු දේවල් ටිකක් තියෙනවා. ඉගෙනගෙන තමයි කරන්න ඕනේ. ඒක නිසා ස්ටෙප් ටික දැනගත්තට මේ විදිහට ඔයාලා කරන්න යන්න එපා. එතකොට හැම කොන්නෙටම මේ රිසල්ට් එක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද කෙරටින් එක කරගන්නේ කියලා. ඉස්සර වෙලාවම ඔයාලා හෙයා එක වොෂ් කරගන්න ඕනේ දෙපාරක්. ඒ කියන්නේ ඩීප් ක්ලින්සින් ෂැම්පෝ එක දාලා 2 ටයිම්ස් වොෂ් කරන්න ඕනේ. එකපාරක් හොදලා මදි. ඒ වගේම හෙඩ් එකට මසාජ් එකකුත් දෙන්න ඕනේ. ඉතින් මම යූස් කරන්නේ ඇල්ෆා පෆ් බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකේම නම්බර් 1 කියලා එන ෂැම්පෝ එකෙන් තමයි අපි මේ දෙපාරම කොණ්ඩේ වොෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ කොණ්ඩේ හොඳට ඩ්‍රයි කරගන්න ඕනේ. මොකද කෙරටින් ෆ්ලූයිඩ් එක ඇප්ලයි කරන්න කලින් කොණ්ඩේ 100%ක්ම ඩ්‍රයි වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ කොණ්ඩේ හොඳට වේලගෙන මම 4 සෙක්ෂන් කරගන්නවා හැය එක. මොකද අපිට ඇප්ලිකේෂන් එක කරන්න පහසු නිසා මෙහෙම තියෙද්දි අපිට ඇප්ලයි කරන්න අමාරුයි. ඒක නිසා ඕනම ට්‍රීට්මන්ට් එකකට කලින් අපි 4 සෙක්ෂන් කරගන්නවා හැය එක. ඉතින් මම ඒ විදිහට 4 සෙක්ෂන් කරගෙන දැන් ෆ්ලූයිඩ් එක ඇප්ලයි කරනවා. ඇත්තටම කෙරටින් ට්‍රීට්මන්ට් එක කරද්දී අපි යූස් කරන්නේ මෙන්න මේ විදිහේ ෆ්ලූයිඩ් එකක්. ලික්විඩ් එකක් යූස් කරන්නේ ක්‍රීම් එකක් නෙවෙයි. ඔයාලා කොහරි සලෝන් එකකින් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කියලා ඔයාලට ක්‍රීම් එකක් ඇප්ලයි කරනවා නම් ඒක කෙරටින් ට්‍රීට්මන්ට් එකක් නෙවෙයි. ඔයාලා ස්ට්‍රේට්නින් එකක් තමයි කරන්න යන්නේ. මොකද කර්න් එකේ කෙරටින් කියලා ස්ට්‍රේට්නින් ක්‍රීම් එකක් එනවා. ඒ කියන්නේ කෙරටින් ස්ට්‍රේට්නින් කියලා ක්‍රීම් එක එනවා. ඒක කෙරටින් ට්‍රීට්මන්ට් එක නෙවෙයි. ඒක ස්ට්‍රේට්නින් එකක්. කෙරටින් එකක් කරනවා නම් ඔයාලට මේ වගේ ෆ්ලූයිඩ් එකක් තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් ඇල්ෆා පෆ් බ්‍රෑන්ඩ් එක තමයි මම යූස් කරන්නේ. මේක ටිකක් එක්ස්පෙන්සිව්. ඒක නිසා කෙරටින් වලට ගොඩාක් අය ප්‍රයිසස් අහනවා. සාමාන්‍යයෙන් අපි ස්ටාර්ට් කරන්නේ ෂෝල්ඩර් ලෙන්ත් 20,000 වලින්. එතකොට කොණ්ඩේ දිගයි මහතයි වැඩි වෙන අපේ ප්‍රයිස් එක වැඩි වෙනවා. මොකද කෙරටින් ෆ්ලූයිඩ් එක විතරක් මං හිතන්නේ 60,000ක් විතර වෙනවා ඒ ෆ්ලූයිඩ් එක විතරක්. ඒ වගේම කෙරටින් ෆ්ලූයිඩ් එකයි ෂැම්පෝ එකයි කන්ඩිෂනර් ස්පා සිලිකන් මේ සෙට් එකම ගද්දි ලක්ෂයකට ආසන්න මුදලක් යනවා. ඒක නිසා කෙරටින් ට්‍රීට්මන්ට් එකක් අනිත් ට්‍රීට්මන්ට්ස් වලට වැඩිය එක්ස්පෙන්සිව්. මේ විදිහට කෙරටින් ෆ්ලූයිඩ් එක ඇප්ලයි කරලා අපි ටයිම් එක බලලා තියෙනවා. යාගේ හෙයා එකේ විදිහට අපි ටයිම් එක බලලා තියෙනවා. ඊට පස්සේ අපි හෙයා අයන් එකට ගන්නවා. අයන් එකට ගන්නත් කලින් මම හොඳට බ්ලෝ ඩ්‍රයි කරලා තමයි හෙයා එක ගන්න. එතකොට කෙරටින් ෆ්ලූයිඩ් එක වොෂ් කරන්නේ නැහැ අපි බ්ලෝ ඩ්‍රයි කරලා අයන් කරන්න කලින්. ඒක තියෙද්දිම තමයි අපි මේ විදිහට අයන් කරන්නේ. ඒකයි මේ දුම වගේ යන්නේ. ඔයාලා වැරදිදිට හිතන්නපා සමහර හිතනවා කොණ්ඩේ පිච්චෙනා කියලා. නැහැ, අපි මේ ෆ්ලූයිඩ් එක තියෙද්දි අයන් කරන නිසා තමයි මේ විදිහ දුමක් එන්නේ. ඒක නිසා ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මේ අයන් එක ගොඩක් හොඳට අපි කරන්න ඕනේ. මේක මෙයාගේ කොණ්ඩේ ටිකක් කර්ලි. ඒක නිසා සාමාන්‍යයෙන් 10ක් 12ක් අතර ප්‍රමාණයක් එක සෙක්ෂන් එකක් අපි අයන් කරන්න ඕනේ. ඒකට ලොකු ටයිම් එකක් යනවා. සාමාන්‍යයෙන් කෙරටින් එකකට පැය 5ක් 6ක් වගේ යනවා. තනියෙන් එක්කෙනෙක් කරනවා නම් හැබැයි දෙන්නෙක් එකතු වෙලා අයන් කරනවා නම් අපිට ටයිම් එක ඊට වැඩිය අඩු කරගන්න පුළුවන්. ඔයාලා මතක තියාගන්න ඕනේ තමයි සමහර අය හිතනවා ෆ්ලූයිඩ් එක දාලා වොෂ් කරලා තමයි අයන් කරන්න කියලා. නැහැ, ෆ්ලූයිඩ් එක දාලා විනාඩි ගාන තියලා ඊට පස්සේ අපි හොඳට කොණ්ඩේ බ්ලෝ ඩ්‍රයි කරලා ඊට පස්සේ තමයි අයන් එකට ගන්න. ওই විදිහට හිමින් හිමින් මුළු කොණ්ඩෙම අපිට අයන් කරගන්න පුළුවන්. ස්ට්‍රේටින් එකක නම් අපි ස්ට්‍රේටින් ක්‍රීම් එක ඇප්ලයි කරලා හරි ටයිම් එක තියලා වොෂ් කරලා තමයි ඇප්ලිකේෂන් එක මේ අයන් එකට ගන්න. හැබැයි මේකෙදී එහෙම එකක් වෙන්නේ නැහැ. අපි ෆ්ලූයිඩ් එක තියෙද්දිම තමයි මේකේ අයන් කරන්නේ. ඉතින් ඔයාලට කවුරු හරි කෙරටින් කියලා ස්ට්‍රේට්නින් කරනවා නම් දැන් ඔයාලා දන්නවා මොකද්ද මේ දෙකේ වෙනස කියලා, මොකද්ද මේ ප්‍රොසෙස් එක කියලා. මොකද කෙරටින් එකට අපි ක්‍රීම්ස් දෙක තුන ඇප්ලයි කරන්නේ නැහැ, මේ ෆ්ලූයිඩ් එක විතරයි. ස්ට්‍රේට්නින් එකට නම් අපි අර විදිහට ක්‍රීම්ස් දෙකක් ඇප්ලයි කරනවා. ඔය විදිහට ෆුල් හෙයා එක අයන් කරලා අපි හොඳට කොණ්ඩේ වොෂ් කරගන්නවා. මොකද එක්සස් ප්‍රොඩක්ට් එක ඉවත් වෙලා යන්න. වොෂ් කරද්දි ඔයාලා මතක තියාගන්න ඕනේ අපි නිකන් නෝමලි යූස් කරන කන්ඩිෂනර් එකක් යූස් කරන්නේ නැහැ. කෙරටින් එකක් කරලා වොෂ් කරනකොට ඒකට අපි මේකේ නම්බර් 4 කියන නැත්නම් ඇල්ෆා ප්‍රොඩක්ට්ස් එනකොට ඒක එනවා නම්බර් 4 කියලා එකක්. ඒක තමයි අපි යූස් කරන්නේ කෙරටින් එක කරලා අන්තිමට හෙයා එක වොෂ් කරද්දී. කිසිම තැනක පළවෙනි පාර නැත්නම් පළවෙනි පාර ෂැම්පෝ දෙපාරක් දාලා හේදුවට පස්සේ අපි ආය ෂැම්පෝ යූස් කරන්නේ නැහැ. නිකන් වතුරෙන් හෝදන්න. ඊට පස්සේ මේ නම්බර් 4 කියන හෙයා ස්පා එක තමයි අපි කොණ්ඩෙට ඇප්ලයි කරන්න ඕනේ. ඒක හොඳට හැම කෙස් ගහකටම යන විදිහට ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 5ක් 10ක් අතර කාලයක් ඒක තියලා ඊට පස්සේ අපි ආපහු කොණ්ඩේ ඩ්‍රයි කරගන්නවා. ඔයාලට බ්ලෝ ඩ්‍රයි එකක් කරන්නත් පුළුවන් නැත්නම් නෝමල් හෙයා ඩ්‍රයි එකක් කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ෆයිනල් රිසල්ට් එක බලා ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට තමයි කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරාම ෆයිනල් ලුක් එක වෙන්නේ. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා අයන් කරන්න නැතුව මේක කරන්න බෑද කියලා. ඉතින් ඇල්ෆා 5 ප්‍රොඩක්ට් එකෙන් කරනකොට අනිවාර්යෙන් අයන් එක කරන්න කියලා තමයි අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් මේක මම කියන දෙයක් නෙවෙයි. ඔයාලට ඒක බලා ගන්න ඕන නම් YouTube එකේ සර්ච් කරලා බලන්න ඇල්ෆා 5 කෙරටින් ට්‍රීට්මන්ට් කියලා. USA වල ගොඩක් වීඩියෝස් කරලා තිනේ හැම එකකම ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා ඊට පස්සේ අයන් කරලා තමයි ෆිනිෂ් එක ගන්න. ඉතින් ඔය විදිහට තමයි කෙරටින් එකක් කරන්නේ. ඉතින් මොන හරි කෙරටින් එක ගැන ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න නැත්නම් WhatsApp message එකක් දාන්න. ඒ වගේම කෙරටින් ට්‍රීට්මන්ට් එක ඔයාලට කරගන්න අවශ්‍ය නම් අපිට message එකක් දාන්න. ස්පෙෂලි ඔයාලගේ කොණ්ඩ ෆොටෝ එකක් එක්ක මෙවන්න ප්‍රයිස් එක අහලා නැත්නම් අපිට ආයෙ message කර කර කොණ්ඩ ෆොටෝ එකක් එවන්න කියලාත් අහන්න නේ. ඒක නිසා ඔයාගේ hair එකේ ෆොටෝ එකක් එක්ක අපිට එවන්න. ඊට පස්සේ අපි ඔයාලට යන ප්‍රයිස් එක කියන්න. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.